සේ තෙවරක් වැඩම කළ මේ ලංකදීපය නිර්මල බුදුදහමේ ආභාෂය ලද අදටත් බුදුදහමෙන් පෝෂණය වන උතුම් පිම්බිමක්. බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සේරජානන් වහන්සේද බුදුන් වහන්සේට බුද්ධත්වය ලබා දීමට සෙවණ දුන් ऐतिहासिक दंबदिव बोधि वृक्षे दकुन शाखा वक्वन जय श्री महाबोधीन वहन्सेद वेड सिटिन्ने मेयुतुम रंदेरने वीम अपिलद महापुन्य कर्म्याक मेयुतुम दायाद सियाल्लम लांकिक्यान्वन अपट हिमिवान्ने महिंदागमने प्रतिपलयाक लेसाय वरिन वर काले वेलितालावेन याटवीयन ලෝකයාතරත්‍ය නැවත අනාවරණය කොට ලෝකයාගේ යහපත වෙනුවෙන් පිහිටුවන්නේද එහි යථා ස්වභාවය පෙන්වා දෙන්නේද ලෝතුරු බුදුදහමයි. එසේ බුදුදහමේ ආශිර්වාදය තෙවන බෞද්ධ සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ප්‍රධාන ධර්මදූතයන් වහන්සේලාගේත් සම්ප්‍රාප්තියත් සමගයි ලක්දිවට දායාද වන්නේ. මහින්දාගමනය සිදුවන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වන වසරෙහි, එනම් දේවානම්පියතිස්ස රජුගේ පළමු රාජවර්ෂය හෙවත් ධර්මාශෝක අධිරාජයාගේ 18 වන රාජවර්ෂයේදී බව ඉතිහාසයේ සඳහන් වේ. එදා මිනිසයා විමුක්තිය අරමුණු කරගනිමින් විවිධ අදෘශ්‍යමාන බලවේගයන්ට හා විශ්වාසයන්ට නැඹුරු වූද ඔවුන් ලද විමුක්තිය කුමක්ද? සැබෑ විමුක්තිය ළඟා කරගන්නට නිවැරදි දර්ශනය හා පැහැදිලි චින්තනය අපට හිමිවන්නේ මහින්දාගමනයත් සමග. සිරිලක පුරාම ධර්මය පැතිරවීමට ප්‍රධාන කේන්ද්‍රස්ථානය වුණු මිහින්තලාව හෙවත් එදා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස වැඩි මිස්සක පවුව අදටත් දෙනෝ දහසක් සැදැහැතියන්ගේ උපහාරයට වන්දනාවට පාත්‍රවන උතුම් පිම්බිමක්. ගමයි පන්සලයි වැවයි දාගැබයි යන බෞද්ධ සංකල්පය ලංකාව පුරා ඉදිවී ඇති වෙහෙර විහාර වගේම සංකරත්නය හා සාමාන්‍ය ජනතාව අතර පවත්න සමීප සම්බන්ධතාවය මැනවින් විද්‍යාමාන කරන සාක්ෂියක්. බුදුගුණ ජීවමානව දර්ශනය වන බුදුපිළිම අහස් ගැඹසිමින මහා දෑගැප් සෛරු පරදවන මහා වැව් සරුසාර කෙත්වතු මේ සියල්ලක්ම පොසොන් උදාවත් මහින්දාගමනයනුත් ලද ජීවමාන සාධකයක්. අජීවී කළුගල්වලට සජීවී බුදුගුණ එකතු කරමින් ගුණබර කරුණාබර ජීවමාන බුදුරුවක් නිර්මාණය කරන්නට තරම් සංවේදී විශිෂ්ට කලා නිර්මාණ මේ ලංකද්දීපය සිසාරා බිහිවන්නේ අතිවිශිෂ්ට කලාකරුවන් හරහා. එදා බුදුදහම මේ පුංචි ලංකද්දීපයට හිමි නොවුනා නම් අදටත් අපි ගස් ගල් පර්වත හිරු සඳු වන්දනා කරමින් මිත්‍යා විශ්වාස සමග ජීවත් වන සංසාර චක්‍රය ගැන නොදත් ජන කොට්ටාසයක් වන්නට ඉඩ තිබෙනු නොඅනුමානයි. ඉතින් මේ උතුම් පොසොන් පොහොය කියන්නේ ලොකු කොටා බෞද්ධ අපි හැමෝටම වෙසක් පොහොය මංගල්‍ය හා සමානවම වැදගත් වන තවත් පොහොය මංගල්‍යයක්. විශාල තොරන්, පහන්කෝඩු, ධර්මදේශනා, පෙරහැර මංගල්‍යයන්, දානමානාදී මහා පින්කම් ලංකාව සිසාරා සිදුවන්නේ ශ්‍රද්ධාව හදවතේ පෙරදරි කරගෙනයි. ඒ විතරක් නෙවෙයි, විශාල ජනකායන් එක්වන මහා දැන්සල් විවිධ ප්‍රදේශවල අපේ බැතිමතුන් විසින් සිදු කරන්නේ අමනාපකම් අමතක කර දමා සහයෝගය හිතවත්කම් තව තවත් අලුත් කරගනිමින්. එදා සමාජයට වඩා අද කෙතරම් කාර්යබහුල ජීවන රටාවකට හුරු වුණත් දානමානාදී පින්කම්වල යෙදෙන්නට බොහෝ ප්‍රිය කරන්නේ
බෞද්ධයාගේ සිතේ උපදින අපරිමිත ශ්‍රද්ධාව හේතුවෙන් බුදුදහමෙන් පෝෂණය වන ලංකාදීපය සුපහන් සිතුවිලි වලින් බෞද්ධ ජනහදවත් පිරී යන මොහොතක ආදරය මෛත්‍රිය කරුණාව පෙරදරිව මනුෂ්‍ය වර්ගයා කෙරෙහි සහජීවනය හා මනුෂ්‍යත්වය දැක්වීමට වග බලා ගන්න බුදුන් වහන්සේගේ උතුම් නිර්මල බුදුදහම එදාමෙන් අදටත් ඉදිරියටත් මේ ලක්දෙරණේ රැඳී පවතින බව නොඅනුමානයි. ඉතින් මේ ලෙසම ඉදිරියේදී කිසිදු බාධාවකින් තොරව මෙවැනි ආගමික වටිනාකමකින් යුතු උතුම් පින්කම් මේ ලංකාදීපය තුළ සිදු වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. නමෝ බුද්ධාය.